උ දවසක් වේවා ශාන් ක්‍රේෂන් YouTube චනල් එකට හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා හැමදාමත් ශාන් ක්‍රේෂන් YouTubeබ චැනල් එකේ අපි අලුත්වන රැකයා අවස්ථාව වගේම පවතින්නාවෝ පුරප්පාඩු සම්බන්ධයෙන් වැදගත්වන තොරතුරු අරගෙන ඔයාලා හමවෙන්න එනවා අදත් අපි සූදානම් වෙන්නේ ඔබට වැදගත්වන රැකයා අවස්ථාවක් සම්බන්ධය තොරතුරු කියන්නයි මෙම රැකයා අවස්ථාව පවතිනුව කම්කරු අමාත්‍යශ්‍යයේ ඇයටතේ. කම්කරු දෙපාර්තමේන්තුවේ ලඟු ලේකක තුංවන ශ්‍රේණිය තනතුර සඳහා බඳවාගැනීමේ විවෘත තරග විභාගය දෙදහස් විසියක. මෙම වැදගත් තරග විභාගය සම්බන්ධයෙන් තොරතුරු වගේම මේ සඳහා අයදුුම් කළියයුතු ආකාරය සම්බන්ධයනුත් අද අපි ඔබට තොරතුරු කියනවා. කාම්කරු අමාත්‍යංශයට අයත් කංකරු දෙපාර්තමේන්තුවේ ලගු ලේකක තුංවන ශ්‍රේණයේ දෙෙදහස් විසියකේ තුංවන මස තිස් එක්වන දිනට පුරප්පාඩුව පවතින සිංහල මාධ්‍ය තනතුරු හතරකහා ඉංග්‍රීසි මාධ්‍ය තනතුරු එකක පුරප්පාඩු පිරවීම සඳහා. සියලෝම සුදුසුකම් සම්පූර්ණ කරනලද ශ්‍රීලාංකික පුරවැසියන්ගේ අම්පත් කැදවීම ආරම්භ කරල තියෙනවා. කම්කරු අමාත්‍යශය යටතේ ඇති චාතික ශ්‍රම අධ්‍යන ආයතනේ මගින් පවත්වනු ලබන ලිකිතහා වෘතිීය පරීක්ෂණයන්හි ප්‍රතිඵලමත්ත සුදුසුකම් සම්පූර්ණ කරල තියෙන අපේක්ෂකීන්ගේෙන් කුසලතා අනුපිළිවලට අනුකූලව පුරප්පාඩු සඳහා බන්ධවා ගැනීම සිදුකරන බව මෙහි දක්වා තිබෙනවා. මීළඟට අපි බලමු මේ සඳහා අයතුන් කිරීමටන ඔබ සතුයුතු සුදසුකම් මොනවද කියලා. මෙහි දැක්වෙන ආකාරයට මේ සඳහා අයතුම් කිරීමටන ඔබ සතුවීතු අධ්‍යාපනිික සුදුසුකම් සලකා බලමු. සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසික් භාෂාව ඒ වගේම ගනිතය සහ තවත් විශයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව. එකවර විශ්‍යන් හයකින් ඔබ අධ්‍යම පොදුසාතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ සමත්වී තිබිය යුතුයි. ඒත් එක්කම අධ්‍යන පොදුසාතිකපත්‍ර උසස් පෙළ විභාගේදී. නව විශය නිර්දේශය යටතේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර අවම වශයෙන් එක් විෂයකින් හෝ සමත්වී තිබිය යුතුයි ඒ අනුව මේ සදා ආයුදුම් කිරීමටනම් ඔබේ අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වගේම අපස උසස් පෙල මෙ මේ කියන තාත්වයන් යටතේ තිබිය යුතුයි මීළඟට අපි බලමු මේ සඳහා අයතුම් කිරීමට අවශ්‍ය වන වර්තියේ සුදුසුකම් මොනවද කියලා සිංහල ලගුලේකක තනතුරෙහි අයතුම්කරුවන් සඳහා තෘතිීයක සහ ෘර්තිය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගත් තායතනයක ලගුලේකනය පිළිබඳ මාස හයකට නොඩු සිංහල මාධ්‍යය පාට මාලාවක් හදාරා තිබීම හෝ අධ්‍යන පොදුසාහතිික පත්‍ර සාමාන්‍ය පෙළවිභාගේදී යතුරු ලියනේ හා ලගුලේඛනේ විෂය සිංහල මාධ්‍යය සඳහා සම්මාන සාමාර්්‍යයක් ලැබා තිබීම. ඒවාගේම ඉංග්‍රීසි ලගුලේකක තනතුරෙහි අයතුම්කරුවන් සඳහා තෘතියකසාෘත්තිීය අධ්‍යාපන කමිෂන් සභාක් විසින් පිළිගත් ආයතනයක ලගු ේඛනය පිළිබඳ මාස හයකටනුවඩඩු ඉංග්‍රීසි් මාධ්‍ය පාටමාලාවක් හදාරාත් තිබීම හෝ අධ්‍යන පොදසාතිිකපත්‍ර සාමාන්‍ය පෙළවිභාගේදී යතුරු ලියනේ හා ලගු ලේඛනයේ විෂය ඉංග්‍රීසි මාධ්‍ය සඳහා සම්මාන සාමාර්ථය ලබා තිබීම විශේෂයෙන්ම සටහනක් යොදා තිබෙනවා ලගු ලේකනේ හා පරිගණක යතුරු ලියනේ සඳහා ශෘතියක හා ෘතිය අධ්‍යාපන කමිෂන් සභාව විසින් අනුමත ආයතන කිහිපයක්ම දක්වා තිබෙනවා. කාර්මික හා අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන් තෝටය කාර්මික විද්‍යාල හා තාක්ෂණ්‍ය ඒමත් නැත්නම්, ජාතික ආධනිිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට අයත්පුහුණු මධ්‍යස්ථාන, ඒමත් නැත්නම්, ජාතික තරුණ සේවා සභාවට අයත් පුහුණු මධ්‍යස්ථාන. සහ ශ්‍රී ලංකා වෘර්තිය පුහුණු අධිකාරියට අය පුහුණු මධ්‍යස්ථාන. මීළඟට අපි බලමු මේ සඳහා අයතුම් කිරීමට ඔබේ පලපුරුද්ද කොපමන ප්‍රමාණයකයෙන් පැවත යුතුද කියලා. ඉහත පාටමාලාව හැදෑරීමෙන් අනතුරුව. රජේ පිළිගත් ආයතනයක මාස හයක ප්‍රායෝගික පුහුණුවක් ලබා තිබීම අවශ්‍යතාවයක් ලෙස දක්වා තිබෙනවා. මීට අමතරව. මේ මෝලික සුදුසුකම් ඔබ සම්පූර්ණ කරලා තිබෙනවනම් මේ සඳහා අයදුම් කිරීමට අදාළ වන වෙනත් සුදුසුකම් මොනවද කියලාපි බලමු අනිවාරෙන්ම ඔබ ශ්‍රී ලාංකික පුරවැසයකු විය යුතුයි ඒ වගේම විශිෂ්ට චරිත්තයකෙන් යුක්තවිය යුතුයි තනතුරට බධවාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළි යුතු බවට අයිතුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් වන දිනට සෑම ආකාරයකින්ම සුදුසුකම් ඔබ සම්පූර්ණ කර තිබිය යුතුයි. ඒවාගේම මේ සඳහා ඔබ අයතුම් කරන්නේනම්. ඉල්ලුම්ප භාරගන්නා අවසානදිනට වයස අවුරුදු දහ අටට නොවාඩු හා අවුරුදු තිහට නොවැඩිවිය යුතුයි. මීට අම්මතරව ඔබ සේවේ නිියුක්ත කරවීමේ ස්කොන්දේසි සහ සේවා කොන්දේසි ඉතාම පැහැදිලිව සහ සවිස්තරාත්මකව මෙහි දක්වා තිබෙනවා. මෙම තනතුර ස්තීර තනතුරක් වන අත්තර විශ්්‍රාම වැටු හිමි තනතුරක් ලෙසත් දක්වා තිබෙනවා. මීළඟට අපි බලමු මෙම තනතුරට හිමි වන වැටු ප්‍රමාණය කොපමනද කියලා. රුපියල් හතලි ස්පන්දහස් පාන්සය හතලිහක්ක මාසික වැටු පක්මෝලිකව හිමි වන බව තමයි සඳහන් කරල තියෙන්න්නේ. මීළඟට අපි බලමු මේ සඳහා බන්ධවා ගන්නේ කොයියාකාරෙන්ද කියලා. මීරි තාම සවිස්තරාත්මකව සඳහන් කරල තියෙනවා, ඔබට ලිකිිත විභාගයක් සඳහා මූනදීමට සිදුවන බව. ඒ වගේම මීට ආමතෙරව. ඔබට වෘර්තීය පරීක්ෂණයකටත් මෝනදීමට සිදුවෙනවා. වෘර්තිීය පරීක්ෂණය සඳහා වගේම ලිකිත පරීක්ෂණය සඳහා වැදගත්වන විශ්ය නිර්දේශයක් පැදිලිව සඳහන් කරලා තියෙනවා. මීලඟට අපි බලමු ඔබ කොයි ආකාරෙන්ද මෙම විභාගය සඳහා. විභාග ගාස්තු ගෙවීයුත්තේ කියලා අපේක්ෂකයා විසිම් ආකෘති පත්‍රයේ සටාන්වන ආකාරයට විභාගේ නම සහ ලැබීම් ශේෂය පැහැදිලිව සටන් කරලා මෙම නිවදනයේ පිටපතක්ද සමග අයතුම්පත් භාරගන්නා අවසානදිින් හෝ එදිනට පෙර රුපියයි පන්සිියයක විභාග ගාස්තු මුදලා නාරාහෙන් පිට කම්කරු දෙපාර්ථමේන්තුූ වෙත හෝ අපේක්ෂිකයාට ළඟාවීමට පහස්සු කම්කරු දෙපාර්තමේන්තුව වෙනත් ඕනෑම කාර්යාලයක මුදල් අයිකැමිවරයකු වෙ ඉදිරිපත් කළ යුතුයි. මුදල්ගවා ලබා ලදුපත ඉල්ලුම්පත්‍රේ අදල් ස්ථානයේ නොගැලවෙනසේ ඔබ අලවන්නට ඕනා. ඒ වගේම ඔබ ලදුපතේ චායාපිටපතක් ඔබ සතුව තබාගැනීම පසුවට ප්‍රයෝජනවත් වෙන බවත් සටහන් කරල තියෙනවා. ඒ වගේම මීළඟට ආපි බලමු මෙම තරග විභාගේ සඳ අයුතුම් කරන්නේ කොයි ආකාරෙන්ද කියලා. මෙම නිවේදනයේ අගට යොදා ඇති ආදර්ශ ආකෘති පත්‍රයට අනුකෝලව ඒ ෆෝ ප්‍රමාණයේ කඩදාසි පාවිච්චි කරලා ඒ ෆෝ ප්‍රමාණයේ දෙපැත්තම ප්‍රයෝජනයට ගනිමේ ඔබට අයුතුම් පත්‍රය සකස්කරගන්නට පුළුවන්. ඒ වගේම, යතුම් පත්‍රය පිළියල කරගන්නා විට ශීෂයේ සඳහන් වන විභාගේ නම සිංහල හෝ දෙමළමාධද අතුම් පත්‍රවල සිංහල හෝ දෙමළභාෂාවට අමතරව අනිවාර්ෙන්මෝබ ඉංග්‍රීසි මාධ්‍යෙන්ද සඳහන් කරන්නට ඕනා ඒ වගේම නියමිතලෙස මුද්‍රණය කළයතු පිටුත් ඉත්තාම පැහැදිලිව මෙහි දක්වා තිබෙනවා නියමිත ආදශ්‍ය ආකෘති පත්‍රයට අදාල නොවන. ඒවාගේම නියමිත දිනට විභාග ගාස්තගේවා නොමැතිහා නිවැරදිව සම්පූර්ණ කර නොමැති අසාපූර්ණ තත්වේ පවතින අයතුම් පත්‍ර ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදු නොකරන බවත් සඳහන් කරල තියෙනවා. ඒවාගේම මෙම විභාගේ දෙදා ස්විසිියකේ අගෝස්තු මස පහළොස්වුන දින කොළඹදී පමණක් පවත්වන බවත් විශේෂයෙන්ම සටහන් කල්ල තියෙනවා. මීළඟට කියල තියෙනවා නිසි පරිදි අයදුම්පත් සම්පූර්ණ නොකිරීමෙන්. සිදුවන පාඩුව අතුුම්කරුවන් මිසින්ම දරාගන්නට ඕන කියලා. ඉල්ලුම් පත්‍රයේ චායාපිට පතා ළඟ තබාගැනීම ප්‍රයෝජනවත්වන ඇති අතර සම්පූර්ණ කරනු ලබන ඉල්ලුම් පත්‍රේ. විභාග නිවේදනය දැක්වෙන ඉල්ලුම් පත්‍රයට අනුකූල දෙයන්න පිළිබාද අයතුම්කරුවන් විසින්ම විමසා බැලිය යුතුයි. නැත්නනාම් ඔබේ අයතුුම් පත්‍රේ ප්‍රතික්ෂේපවන්නට පොළුවන්. ඒ වගේම නිවේතනයේ සඳහන් සුදුසුකම් සහිත බව දක්වමින් එම නිවේදනයටට අනු කෝලව සකසා ඇති නියමිත විභාග ගාස්තුගේවා නියමිත දිනට හෝ එදිනට පෙරහෝ අතුුම් පත් ඉදිරිපත් කළ ඇති අයිතුම්කරුවන්ට නියමිත සුදුසුකම් සපුරා ඇතැ යන පූර්ම නිගමනේමත්ත තරග විභාගේයට පෙනී සිටීමට ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනලාාල් විසින්. ඉඩ දෙනු ඇතැයි කියලාත් සැදහැන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්පත යවියයුත්තේ මෙන්න මේ අංකාරයට නිවරදිව සම්පූර්ණ කරලාද අයතුම් පත්‍රය. දෙදා ස්විසයකේ ජූනි මස තිස්වන දිනහෝ එදිනට පෙර අධ්‍යක්ෂ ජනරාල් ජාතික ශ්‍රම අධ්‍යන ආයතනය දෙවන මහල කම්කරු මහලේකම් කාර්යාලය නාරාහෙන් පිටන් ඔොළඹබ පහ කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලේ යැවිය යුතුයි. අයුතුුම්පත්බා එවන කවරේ වම්පස්ස ඉහල කෙලවරේ කම්කරු දෙපාර්තමේන්තුවේ ලගුලේකක තනතුර සඳහා බන්ධවා ගැනීමේ විවෘර්ත තරග විභාග දෙදස් විසයක යන්න සටහන් කළියයුතුයි ඒවාගේම අයතුුම්පතේ අපේක්ෂකයාගේ අත්සන රජය විද්‍යාලයක විදුහල්පතිවරයකු හෝ සාමධාන විනිශ්කාරවයකු හෝ දියරුම් කොමසාරිස්වරයකු නීතිංнюවරයකු ප්‍රසිත නොතාරිස්වරයකු ත්‍රවිධ හමුදාවේ අධිකාරීලත් නිලධාරයකු හෝ රුපියල් විසි අදහ හසය පණක්කෝ ඊට වැඩිහෝ මාසික වැටුපක් ලබන රජයහෝ පලාත් රාජ්‍ය සේවේහෝ ස්තීර මාණ්ඩලික ශ್්‍රණිය නිලධාරයෙකු හෝ බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපතිහෝ. නායක ස්වාමීන් වහන්සේ නමක්කෝ. අනේ ආගමික පූජපක්ෂේෂ සලකීයුතු තත්ත්වයක් ධන අයිකුහෝල් ලවා සහතික කරගන්නට ඕන. ඒ වගේම ඔබ විභාගයට පෙනී සිටියයුතු ආකාරය සම්බන්ධයනුත් මේ පැහැදිලිව දක්වා තිබෙනවා. අපේක්ෂකයන් තමන්ගේ අනනතාවේ සනාත කිරීමට පුද්ගලයන් ව්‍යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු විසින් නිකුත් කන ලද ජාතික හැඳුනුම් පතහෝ වලංගු විදේශ ගමන් බල පපත්වයේ ෝ. ු රියදුරු බලපත්‍රයේ ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම මේ වගේ වැදගත්වන රැකිය අවස්ථා දිනපතා දැනගන්න ශාන්ක්‍රේෂන් YouTubeුබ චැල්ල එක සබස්ක්‍රයි් කරන්න. මේ වීඩියෝාව අවසානයේ ඔබට ආදර්ශ ආකෘතිපත්‍රය දැක බලාගන්නට පුළුවන්. සියලු දෙනාටම සුභ දවසක් වේවා.